පාදුක්ක ගලගෙදර පුස්වැල්ලුවේ ගොවි සංවිධානය අක්කර 40ක කුඹුරුයායක් අස්වැද්දීමට කටයුතු කරමින් සිටිනවා. රජය ලබා දුන් කාබනික පොහොර යොදා යලකන්නේ වීවගව ආරම්භ කරන බවයි ඔවුන් කියා සිටියේ. යූරියා පොහොර හැකි ඉක්මනින් ලබා දුන හොත් අස්වැන්න සරු කරගත හැකි බවයි මෙම ගොවීන් පෙන්වා දෙන්නේ. කාබනික පොහොර යොදා ගෙවතු වගාව සාර්ථක කරගත් පාසල් සිසුවියක පිළිබඳ තොරතුරු වාද්දුව මොල්ලිකොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. පහන් මාසෙ තුන් දී නැමැති මෙම දියණිය ඇගේ ගෙවත්තේ තිබෙන කුඩා ඉඩ ප්‍රයෝජනීයට ගනිමින් සාර්ථක ලෙස ගෙවතු වගාවේ නිරත වනවා. මිරිස්, ගොවා, බටු, තක්කාලි, වම්බටු, පලා වර්ග, කහ ඉඟුරු වැනි වගාවන් ඇ සාර්ථක ලෙස වගා කර ඇති ආකාරයයි දැකගත හැකි වන්නේ. පාසලේ ව්‍යාපෘතියක් හරහා ලද අත්දැකීම් තුලින් මම මගේ නිවසේ ගෙවත්තක් ආරම්භ කළා. මම මේ සඳහා භාවිතා කළ පොහොර වර්ග ඉවතරන දේවල් වලින් මම සකස් කරගත්තේ. මම පාසල් ශිෂ්‍යාවක් වශයෙන් මේ කරන දේ ගැන ඇත්තට මම ගොඩක් ආත්ම තෘප්තියක් ලබනවා. මේ වගේ දෙයකට අපි දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න ඕනි. අපි දැන්ම ආරම්භ කරන්න ඕනි. උඹටත් මම ආරාධනා කරනවා තමන්ට පුළුවන් අයරින් අපි වගා කරන්න. තම පෞලේ පරිභෝජනයට අවශ්‍ය සියලු එළවලු පළතුරු ගෙවත්තෙන්ම ලබාගෙන ඉතිරිය අසල්වැසියන්ට බෙදා දෙන ගොවි මහත්මියක පිළිබඳ තොරතුරු වාර්තා වුණේ වැලිමඩ ප්‍රදේශයෙන්. ශීලා රත්නායක නැමැති මෙම කාන්තාව එළවලු පළතුරු පමණක් නොව අල බතල පවා වගා කර ඇති ආකාරයයි දැකගත හැකි වුණේ. වගාවට අවශ්‍ය කාබනික පොහොරද තමන්ම නිපදවා ගන්නා බවයි ඇය ප්‍රකාශ කළේ. දැනට මගේ ගෙවත්ත මම නිසියාකාරව පිළිවෙලකට සකස් කරගෙන තිබෙනවා. ඒ මට වැඩිපුර තියෙන භෝග වර්ග එළවලු වර්ග මම මගේ මිතුරන් අතර පවා බෙදා හරිනවා. අපි හැමදෙනාම එහෙම කරනවා. ඊට අමතරව බීජ වර්ග අපි පරිහරණය කරන්නේ විසින්ම නිෂ්පාදනය කරන බීජ වර්ග. ඊට අමතරව මම කාබනික පොහොර තවන කරනවා. එයින් තමයි මම පොහොර දිටිය යොදා ගන්නෙ භෝගවලට. ඉතින් මට ඇත්තටම මම සාර්ථකයි කියලා මට දැනෙනවා. මගේ නිවසට අවශ්‍ය එළවලු ටික මිරිස් කාල කරපිංච ගහ කොලේ පවා මම නිෂ්පාදනය කරගන්න. ඉතින් මට ඇත්තටම මේ සතුටුයි.